ආයිබෝවන් යාළුවෝ හැමෝටම ගිය සැරේ අපේ වීඩියෝ එකේ මේ අපි ඔයගොල්ලන්ට රන් ආවා මේ LG TV එකක්. ඒකේ පවර් ඔන් වෙන්නේ නැතුව ආවේ. නමුත් ඒක හදලා ඉවරනකොට ඔයාලට අන්තිමට මේ ඔයාලා බලන්න ඇති මේ ඒකේ වර්ටිකල් පැත්තේ මේ අවුලක් තිබ්බා. මේ වර්ටිකල් යෝක් එකේ කේස් එකක් තිබ්බේ. ඔයාලට මතක ඇති මං කිව්වා. මං කිව්වේ යෝක් එකේ පොටවල් එකක් හරි කීපයක් හරි කැඩලා ඇති කියලා තමයි ඕගොල්ලන්ට කිව්වේ. දැන් මම යෝක් එක ගලවලා අරන් තියෙන්නේ. මේ කලර් මුදු ටිකක් ගලවලා අරන් තියෙන්නේ. මේක ගලවනකොට හිර වෙලා වගේ තිබ්බොත් මේ එනේ බුරු කරලා මේ එනේ බුරු කරලා මේ මේ හැර ටිනර් වගේ දෙයක් මොනවා හරි දාලා මේ ගලව ගන්න ටිකක් බුරුලෙන්න තියලා තද වෙලා වගේ නම් මේ යෝක් එකේ මෙන්න මේ උඩ කොටස කොයිල් එක වර්ටිකල් මේ ඇතුලේ කොයිල් එක හොරිසෙන්ටල් සාමාන්‍යයෙන් ඇතුලේ කොයිල් එක නම් සවුත් වෙනවා අඩි අඩුයි මේ ඇතුලේ කොයිල් එක කම්බිය ටිකක් ඝනකම් මේකේ මේ ඔයාලට පේනවා ඉතින් ගම් දාලා තියෙනවා මේ ගම් එක තියෙන තැන තමයි ගොඩක් දිරන්නේ මේ කියන්නේ ඔක්සයිඩ් දලා වාගේ මේ ගම් එකට පොඩ්ඩක් දිරලා ඒ හරියින් තමයි පොටවල් කැඩෙන්න බලන්නේ මේ කෑල්ල වෙනම ගලවලා ගන්න පුළුවන් ඔයාලට පේනවා මේ මෙතන පොඩි ලොක් එකක් තියෙනවා ඒ ලොක් එක අහකට පන්නලා දෙපැත්තෙම තියෙනවා ලොක් එක ලොක් දෙකම පන්නලා මේක එළියට ගන්න පුළුවන් දැන් මේක නම් මේ මෙතන පොට කැඩලා තියෙන්නේ ඔයාලට පේනවද දැන් මේ පොට කැඩලා තියෙන්නේ මේක මේ ගම් එක ටිනර් හරි මොන හරි දාලා මේක බොරුලෙන්න තියලා මේ ගම් එක ෂේප් එකේ ගලවලා අරගෙන මේ ඉවත් කරලා මේක එළියට අරගෙන මේ කොයිල් පොට පොඩි කම්බියකින් හරි මොකකින් හරි එහෙම පහගත්තා නම් ගොඩක් දුරට මේක හරියන්න පුළුවන්. මම නම් මේකට යොක්කයක් දැම්මා. නමුත් මේ මේකත් සෑහෙන දුරට සාර්ථකයි මේ ක්‍රමය. එහෙනම් ඔයගොල්ලෝ කරලා බලන්න යම්සි සාර්ථකත්වයක් තියෙනවා. හරි. ගොඩක් කට්ටිය අපිට කමෙන්ට් දාලා තිබ්බා මේ අර TCL සිංගර ටීවී එක ගැන කතා කරපු වීඩියෝ වල B+ එකේ 110 එනවා නමුත් ෆ්ලයි එක ඔන් වෙන්නේ නැහැ තිරේපත් වෙන්නේ නැහැ මොකද්ද ඒකට කරන්න ඕන හරමේ කියලා අපේ ඊගා වීඩියෝ එකෙන් අපි කතා කරනවා ඒ සම්බන්ධව අපේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඊගා වීඩියෝ එකේදී අපි හම්බෙමු ගොඩක් ස්තුතියි හැම දෙනාටම